ඉතින් මේක විනී රෙස්ටුරන්ට් වල ප්ලේවේ ස්ට්‍රීට් කියන පළවෙනි එක. දැන් මේ තමයි පළවෙනි ප්‍රශ්නේ සමාජය විසින් අහන්න ආව ප්‍රශ්නය. YouTubers ලා ඔක්කොම කඩවල දාන්නේ ඇයි? ස්පෙෂල් අයිටම් එකක් කෙනා කොනාර මේ ගෙඩි පිටින් ජූස් කියලා. ඒකේ තියෙන කොමඩු ගෙඩි ඇතුලේ ගහලා දෙනවා. මේකේ තියෙනවා ස්ට්‍රෝබෙරි ආප්ප චොකලට් ටාප්ප. ඇත්තම කිව්වොත් එහෙම මේ මාව shift එකට තියලා ගිහින් තියෙන්නේ. අනිත් උන්ට ගේ වීඩියෝ වැඩ. උපරි මාසාමි කරන වැඩේ ඒක. ඒකට අනිවාර්යෙන් එක, ඒක එක, අනිත් ඒවා ඔක්කොම දෙක. ඒක එක එහෙ යනවා. අවුරුද්දෙන් පස්සේ පොඩ්ඩක් අපි කැපැසිටි එක වැඩි කරනවා. සහ මේ ටිකේදී අපි මේ ඩෙන්ටිෆයි කරගන්න මොනවාද අඩුපාඩු ටික කියලා. ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා LG එකෙන් නංගි. කැමරා LG එකෙන් සුදුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක shop එකට නැත්තම් web එකට. cameralk.com. ආයිබෝන් ගා පිළිගන්න සෙල් දරාට මේ දිගොන්න අපි ආවා විනී රෙස්ටුරන්ට් එකට. හලෝ විශාල් මොක වෙන්නේ? අයි මේ අයි අයි මොකුත් නැහැ මේ ටිකේ ඉන්නවා. ඉතින් මෙහෙම දෙයක් ඕපන් කරා. ආවා ඕපනින් එකට ආරාධනා කරා ආවේ නැහැ. ඒක වෙනම මෙතන තියෙනවා. මේ ඇයි ආවේ නැත්තේ? අයි ඇත්තම ගෙදර යනවා හදිසි කරනවා කියන නැත්තම් ඔයා දන්නව නෝ ආන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්. ඉතින් මේක විනී රෙස්ටුරන්ට් වල ප්ලේවේ ස්ට්‍රීට් කියන පළවෙනි එක. ඉෂාන් එද මට කියනකෝ. දැන් මේ තමයි පළවෙනි ප්‍රශ්නේ සමාජය විසින් අහන්න ආව ප්‍රශ්නය. YouTubers ලා ඔක්කොම කඩවල දාන්නේ ඇයි? ඇයි වස්ලා? ඇයි? ඇත්තම හොඳ ප්‍රශ්නයක්. ඇත්තම හොඳ ප්‍රශ්නයක් මේ YouTubers ලා ඔක්කොම කඩ දානවා කියන්නේ මෙහෙමයි. ඕකට මං කියන්නේ කෙටියෙන් කියන්න. අපේ ටීම් එකේ 12ක් ඉන්නවා. හෙට මේ රටේ මුල් පුටුවක ඉන්න පොරක් YouTube තහනම් කරලා දානවා. මේවා හරියන්නේ නැහැ. මේවා මේ අරගල කරනවා සමාජ මාධ්‍ය හරියන්නේ නැහැ. අපි 12 දෙනා මොකද කරන්නේ? ඒ වගේ අත්‍තරම අර මේ ඔන්ලයින් පැත්ත වගේම ෆිසිකල් පැත්තෙත් මොනවා හරි දෙයක් තියෙන්න ඕනි කියලා හිතන කොනාර. ඒකත් එක්ක පොඩි ප්‍රොපෝසල් එකක් හදලා ඉතින් මේ විදිහට ඒ කියන්නේ ගමෙන් ඉඳන් අහපු ගාන ගහගෙන ආපු ගේම කොළඹ පොඩ්ඩක් ස්ටේබල් වෙන හිතුණා. අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඒක තමයි මේ ඒ කියන්නේ මේක මේ විනී රෙස්ටුරන්ට් කියන කන්සෙප්ට් එක හැමතැනටම යන්න තමයි අයිඩියා එක තියෙන්නේ. ඉතින් මුලින්ම අපිට හිතුණා මේ වගේ තැනක් හම්බුණා සහ මෙතන පොඩ්ඩක් ලොකු ශක්තියක් හම්බුණා. ඒකත් එක්ක මේ මෙතන ඕපන් කරන්න පුළුවන් අංකම තිබ්බා ඊසියෙන්. ඉතින් ඒක ඕපන් කරා. මට කියනවා දැන් මේ මම දැක්ක අලුත් විදි ආහාර පාන ගොඩක් තියෙනවා. මෙන්න පොඩ්ඩක් කිය මොනවද කියන්නේ? හරි. මුලින් කියන්න මෙතන මේ ස්ටෝල් තියෙනවා අපි හයක් තියෙනවා. පළවෙනි එක තියෙනවා මෙතන වාසනාව බන් එක. වාසනාව බන් එකේ තියෙනවා බන් වර්ග 10ක් 12ක් වගේ තියෙනවා. ඒක ස්පෙෂල් අයිටම් එකක් යනවා මේ වාසනාව සබ්මරින් කියලා. ඒක තමයි මෙතන කන්න පුළුවන් ස්පෙෂල් එක. ඊළඟට තියෙනවා මෙතන මහතුන්ගේ පැංගිරි බා. ඒකෙත් රුපියල් 100 ඉඳන් ලයිම් එක 100යි. 100 ඉඳන් 350 වෙනකන් තියෙනවා. මේ ඒක ස්පෙෂල් අයිටම් එකක් යනවා කොනාර මේ ගෙඩි පිටින් ජූස් කියලා. ඒක තියෙන කොමඩු ගෙඩි ඇතුලේ ගහලා දෙනවා. මේ බලන්න පුළුවන් වෙයි බලමු අපි. ගෙඩි පිටින් ජූස් එක. ඒක තමයි මෙතන ස්පෙෂල් එක. ඊට පස්සේ ආපද කැෂියර් එක ඊට හැව පැත්තේ තියෙන සොයිසගේ ආප්ප කඩේ සාමාන්‍යයෙන් මේ බිත්තර ආප්ප, ප්ලේන් ආප්ප, චීස් ආප්පක් තියෙනවා. මේකේ තියෙනවා ස්ට්‍රෝබෙරි ආප්ප, චොකලට් ආප්ප. ඉතින් කෑවනේ කොහොමද? මම මුලින්ම චොකලට් ආප්ප එක. වෙනම කාටද මේ අයිඩියා ආවේ? මේ චීස් ආප්ප මේ කාටද අයිඩියා ආවේ? මේක ඇත්තරම මේ අපේ ඉන්න එක්ස්පීරියන්ස් මා තියෙන එක්සෙඩුව චෙප් කෙනෙක් ඉන්නවා. ඒත් එක්කම එක්ස්පීරියන්ස් පැත්තේ තියෙන අපේ අනිත් පාර්ට්නර් ඉන්නවා. ඉතින් ඒත් එක්ක හොඳ එක්ස්පීරියන්ස් තියෙන සෙට් එකක් තමයි මේ සෙට් එකලා මේ වැඩේ කරන්න. එතකොට මම කියනවා ඒත් එක්ක දැන් අලුත් විදිහව හිතනවා අලුත් දේවල් කරනවා මේත් එක්ක ඔබට ආදරික රසිකයන්ට විනී ප්‍රොඩක්ෂන් ගේන වීඩියෝ අඩුවේ ඉද බලන එක. ඇත්තම කිව්වොත් එහෙම මේ මාව shift එකට තියලා ගිහින් තියෙන්නේ අනිත් උන්ට ගේ වීඩියෝ වැඩක්. ඒ කියන්නේ හැමදේම බැලන්ස් කරන් යනවා. ඒ කියන්නේ අපි අනිවාර්යෙන් මෙතන කවුරු හරි ඉන්නවා. මම ලකි දනුක මේ සතියේ ඉන්නවා. ඊළඟ සතියේ ඉෂාර ඒවයි කවුරු හරි. එහෙම මාරුවේ මාරුවට ඒක තමයි මේන් එක කොනාර. අපි ආවදන සහ අපි ආසාවෙන් කරන ඒ කියන්නේ උපරිම ආසාවෙන් කරන වැඩේ ඒක. ඒකට අනිවාර්යෙන් එක, ඒක එක, අනිත් ඒවා ඔක්කොම දෙක. ඒක එක එහෙ යනවා. අර මට කියනවා ඒත් එකම දැන් ජීවිතේ අපි අර හැමදාම කතා වෙන අපේ හීන සාර්ථක වෙනවා, සාක්ෂාත් වෙනවා. ඒ වෙනකොට මේ වගේ දෙවන්ත තැනක මේ වගේ දෙයක් වෙනකොට ආසාව මිනිස්සු පෝලිං වලට ඇවිල්ලා මෙහෙම කනකොට දන්සලා වගේ කන්නේ. මොකද හිතන්නේ? ඒක ඉතින් මෙතනින් පට සතුරක් තියෙන්නේ. ඔයා දන්නේ නැති. ඔව්. සහ මේක නිසා. මේක නිසා තමයි. ඔයා දන්නේ නැති ඔයා අපේ පැත්තේ ආවනේ. කොච්චරක් දුෂ්කරයිද? ඒ ගම කොහමද ඒක? ඉතින් ඒකත් එක්ක අද මේ දෙවෙනිදා හිතට මාර්ම සතුරක්. ඒ කියන්නේ කොළඹ මෙහෙම මැච් එකක් ගහන්න පුළුවන් වෙයි කියලා හීනකින්වත් හිතුවේ නැහැ. ඉතින් අපිට ආදරය කරන ප්‍රේක්ෂකයෝ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන, අපේ වීඩියෝස් බලන සහ මේ අපේම ප්ලැට්ෆෝම් එක මේ ලංකාවේ අපිට ආදරය කරන ඔය කියන්නේ ඔයාලා අනිත් YouTubers වගේ ඒ කට්ටියම ඇවිල්ලා කිසිම
කිසිම බලාපොරොත්තුවක් නැතුව ඇවිල්ලා උදව් කරලා ඉතින් අද මේ දණ තියෙනවා මාරම සතුරක්. අපිත් ආවේ උදව් අරගෙන තමයි මොකද දායන්න බැරුණා සමා වෙන්නයි කිව්ව මම අනිවාර්යෙන් කතා දෙන්නම් කිව්වා. ඉතින් හැමෝම ආරාධනා කරනවා ඉතින් මගේ channel එකේ තියෙන හැමෝම අනිවාර්යෙන්ම එන්න මාළඹේ පොඩ කතා කරමු කොහෙද තන තියෙන්නේ. Right. මාළඹේ පැත්තේ ඉඳන් කඩුවෙල පැත්තට එද්දි කෙලින්ම ස්ලිට් එකට මීටර් 50ක් කලින් මෙතන තියෙනවා ස්පා ෆුඩ් සිටිය මේ ෆුඩ් සිටිය නේ සෝරි මේ ස්පාරක මේ ඒක පහුවෙලා චුට්ට දුරක් එද්දි තියෙනවා හරියට මේ හරියට කියන්නේ පිට්ටුගල විනී රෙස්ටුරන්ට් කියලා ගූගල් මැප් කරොත් ඔයාලට ලේසියෙන් තැන දාන්න එන්න පුළුවන් මං හිතන්නේ මේ වගේ ලොකු සෙනගක් එක්කනේ වැඩේ වෙන්නේ තාම ගෙදරටම මේ කැමරේ ගේමේ ක්‍රමයක් බලාපොරොත්තුෙන් ඉන්නවා තාම හැදිලා නැද්ද ඇත්තරම මේ ටිකේ පොඩ්ඩක් අර ඕපනින් නැත් එක්ක කට්ටිය රෂ් එක පොඩ්ඩක් තියෙනවා අපේ පැත්තෙන උච්චෝටි චූටි අඩුපාඩුටියක් තියෙනවා මේ පහසුකම් කියන්නේ අර අපි බලාපොරොත්තුනට වඩා සෙනගක් ආවා ඒක සහ අපේ දැන් අවුරුද්දෙන් පස්සේ පොඩ්ඩක් අපි කැපැසිටි එක වැඩි කරනවා සහ මේ ටිකේදී අපි මේ ඐඩෙන්ටිෆයි කරගන්නවා මොනවාද අඩුපාඩු ටික කියලා ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ ස්ට්‍රොං මැච් එක ගහන්න තමයි අවුරුදු ගානක් සබ් 5000ක් වෙන්නේ නැති වෙන්නේ තියෙනකොට හැබැයි අද මං හිතන්නේ බ්‍රෑන්ඩ් වැලියු එක කියන මේක නේද ඉෂාන් අනිවාර්යෙන්ම මේ ඒක තමයි ඉතින් අනිවාර්යයෙන් සාමාන්‍යයෙන් එදා ඉරුවේ කඩයක් දැම්මම නම් මේ කොළඹ මෙහෙම කරන්න බෑනේ බෑ බෑ ඒක අර බ්‍රෑන්ඩ් වැලියු එකත් එක්ක ආව මේ මැච් එක අනිවාර්යෙන් ගැහුවේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමුකෝ අපි කිසිම බ්‍රෑන්ඩ් එකක් නැතුව අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ගේමක් ගහද්දි මෙහෙම අර පබ්ලිසිටියක් ගන්න බෑ මේකින්ද තමයි ඒ අනිවාර්යයෙන් ඉතින් අපි හැමෝම ස්තුති කරමු ඔබත් එක්ක හැමෝම වෙනුවෙන් ඔව් ඇත්තරම මේ ස්තුතිවන්ත වෙනවා අපි ඔය සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන සහ නැති අපිට ආදරය කරන අපි වැරදි අඩුපාඩු කියන හැමෝටම ආදරෙයි වගේම ඉතින් එදා ඉඳන් එයාලත් එක්ක හිටියා ඒ වගේම අපිට ආදරය කරන අය ඉන්නේ එක ඒ කියන්නේ අපි වගේ පොඩි තැන ඉඳන් ලොකු තැනට එනකන් දැන් ඇවිල්ලා ගියා අපි මිස්ටර් කොත්තු එකේ අයියා ඉතින් ඒ වගේ ගොඩක් පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ඉහළ තැන්වල ඉන්න අයත් ඉන්නවා ඒ හැම කෙනෙක්ටම ඇවිල්ලා කන්න පුළුවන් තැනක් තමයි හදන එක අපි තමයි බලාපොරොත්තු තිබ්බේ ඉතින් ආවා දන්නේ දැන් මං කිව්වේ ඔය මෙනු එකත් පෙන්වන්න රුපියල් 100 ඉඳන් ජූස් තියෙනවා සහ රුපියල් 250 ඉඳන් බර්ගර්ස් වර්ග තියෙනවා අප්ප රුපියල් 30 ඉඳන් තියෙනවා ඒ වගේ අර ඕනම කෙනෙක්ට ඇවිල්ලා කන්න පුළුවන් තැනක් තමයි විනි රෙස්ටුරන්ට් කියන්නේ පදවියෙන් කවුරියාවත් මෙතන කැම ටික ගන්න පුළුවන් බයක් නැහැ බයක් ගන්න නැතුව ඉතින් ඒවල් පේනවා ඇති මේ ඔක්කොම කට්ටිය අතරම මේ කැම් වලට හොඳ කමෙන්ට් තියෙනවා කැම ටිකට හොඳ කමෙන්ට් තියෙනවා ඉතින් අපි කාලවල කියමු නම් බොමිසුදි තව තවත්